දැනටම අවුරුදු කීපයක්ම විදේශගතව රැකියාව කරන කෙනෙක් රැකියාව වශයෙන් වෛද්‍ය උපකරණ නඩත්තුව අලුත් වැඩියා කිරීම සම්බන්ධව තමයි මගේ වගකීම. මට දැනගැනීමට අවශ්‍ය ස්වාමින් වහන්ස, දැන් මෙවැනි රැකියාව කිරීමේදී පිනක් රැස් වෙනවද? ඒ පින මට කුසලයක් බවට පරිවර්තනය කර ගැනීමට අවස්ථාවක් තියෙනවද? ඔව්, මේකමයි. දැන් ඇත්ත වශයෙන්ම වෛද්‍ය වෘත්තියත් ඔය වෛද්‍ය උපකරණ දේවලුත් චේතනාව පිරිසිදු වෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. දැන් ඔය වෛද්‍ය උපකරණ සැපයීම, අලුත් වැඩියා කිරීම, ප්‍රතිසංස්කරණ කිරීම, ඒවා මේන්ටේන් කිරීම, චේතනාව අර මේ රෝගීන්ට උදව්වක් උපකාරයක්, මේ රෝගයෙන් මිදී නිදහස් වෙන්නට මේ වෛද්‍ය උපකරණ උපකාර වෙනවා කියන චේතනාව අනුව ඒ උපකරණ නඩත්තු කරනවා නම් ඒක චේතනාව පිරිසිදුයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා චේතනාව පිරිසිදුයි. ඉතින් එහෙම නැතුව මේ චේතනාවක් තියෙන්නේ මේ වෛද්‍ය උපකරණ නඩත්තු කළා තමන්ට ජීවන වෘත්තියක් කරගන්න, ජීවිකාවක් කරගන්න, සල්ලි හම්බ කරන්න, මේකේ වෙලාවට තාවකාලිකව මේ මොකක් හරි කරන්න, එහෙම චේතනාවක් නැතුව තමන්ගේ චේතනාව තියෙන මේ ලෙඩ්ඩුන්ට මේකෙන් උපකාරයක් උදව්වක් කරන්න නම් ඒක ඇත්ත වශයෙන්ම පිනක් බවට පත් වෙනවා, කුසලයක් බවට පත් වෙනවා. ඒක උපාදානය කර නොගත්තාම ඒක කුසලස්ස උපසම්පදා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒක නිසා එවන් රැකියාවල් කරන අය මේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මන් තේරුම් ගන්න ඕනේ. ඒවටත් නිබ්බිදාය විරාගාය නිරෝධය ඒ උපාදානය කරගන්න නැතුව ඒව ඇනුත් මිදී නිදහස් වෙන ඕන. මේක තමන්ගේ අර මේ ජීවන වෘත්තියට වගේම ඊටත් වඩා මේකෙන් යම් යම් ලෙඩ්ඩුන්ට යම් යම් මේවා අවශ්‍යයට උපකාරයක් උදව්වක් කරන පිරිසිදු චේතනාවක් තිබුණා නම් ඒකෙන් පිනකුත් කුසලයකුත් සිද්ධ වෙනවා. ඒක තමයි තියෙන්නේ.